වෙසක් කාලේ පෞල් ජීවිතයේක සහජීවනයේ පිළිබඳවයි මේ උදෑස මේ වෙලාවේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට අවුරුදු 20කට කලින් වෙසක් පෝය කියනකොට සතියකට විතර කලින් ගෙදර තාත්තා උණ ගස් ගෙනල්ලා බට කපලා දෙනවා. අම්මා පාප්ප ටික අදලා දෙනවා. අයියා අක්කා නංගි මල්ලි සියලු දෙනා එකතු වෙලා කූඩු ටික අදලා ඊළඟට ලස්සනට රැලි කපලා ඉල්ලන. එදා මේව දකින්න තිබුණ පවුල. අද තාත්තා කාර්ය බවුලයි අම්මා කාර්ය බවුලයි අයියලා අක්කලා ඇන්ෆෝන් එක අරගෙන උඩටයි උඩටයි යටටයි යටටයි ඇඟිල්ලෙන් ගගා ඉන්නවා. එච්චරයි ජීවිතය. සියල්ල කඩෙන් ගන්න මට්ටමට. අද පාරේ යනකොට පාර දෙපැත්තෙම තියෙන විකුණන්න කූඩු. ඒ කාලේ වෙසක් කූඩුව සල්ලි දීලා ගන්නවා කියන්නේ නින්දාවක්. පවුල එකතු වෙලා අපි සාජීවනී තිබුණේ ඉතින්. අම්මා පාප්ප ටික අදලා දුන්නා. තාත්තා පරිස්සමට බට ටික කපලා දුන්නා. කූඩුව සකස් කළා. ලස්සනට කූඩුව එල්ලුවා. පොයදා පන්සල් ගියා පවුල පිටින්. සිල් ගත්තා. සමහරට ආච්චි අම්මා සීයා එක්ක අපි සිල් ගන්න යාරා. මෙමෙ ලස්සන පරිසරයක් තිබුණා එදා. එතන තිබුණේ එක මුතුකම. ධනෙ නෙමෙයි. ලස්සන පවුලක් තිබුණා. ඒ පවුල නිකන් කුරුළු කූඩුවක් වගේ ලස්සනට තිබුණා. ඒ නිසා අපි වර්තමානයේ වෙනකොට මේ තරුණ පිරිසටයි මේ කතා කරන්නේ. අලුතෙන් ජීවිත පටන් ගන්න ඉන්න අය මේ ගැන හොඳට සිතන්න. ඔබ පුරුෂයෙක් නම් මෙන්න මේ විදිහට සිතලා බලන්න. ඔබ පිරිමි කෙනෙක් නම් ඔන්න කල්පනා කරන්න. යාළු වෙලා ඉන්න කාලේ තමන්ගේ පෙන්වතිය තමන්ට ආරාධනා කරනවා පොය දවසේ සිල් ගන්න. එතකොට ඔබ බෑ කියන්නේ නැහැ. කසාද බඳින්න කලින් අඬ ගන්න එක වාටද යන. නිකන් හරි කිව්ව ගඟේ පණිමු කියලා ඒකට ලෑස්ති. පොයිට සිල් ගන්න ලෑස්ති. මල් පූජ කරන්න ලෑස්ති. පන්සල් ගාන යන්නත් ලෑස්ති. කසාද බඳින්න කලින්. කසාද බැඳတာ පස්සේ මොකද වෙන්නේ? ඒ කසාද බැඳတာ පස්සේ තමන්ගේ භාර්යා එදා ආරීතපු පෙම්වතියම තමයි වෙන කෙනෙක් නෙමෙයි. අර පෙම්වතිය මඬ ගානවා යම් පන්සලට ඒ වෙලාවේ බෑ කියන්නේ. මොකද මෙතන උනේ මේ පිළිබඳ සිතන්න. ඔබ පෙම්වතා පෙම්වතෙක් නම් ඔබ සිතලා බලන්න ඕන. මම එදා ආදරය කරන කාලේ තිබිච්ච ආදරය මොකද මේ එකතු වුණාට පස්සේ නැති වුණේ? මොකද කාරණාව? මේක සිතන්න. මේක සිතීමේ කාලය. බුද්ධ ආගම කියන්නේ බුද්ධිය. වෙසක් කියන්නේ බුද්ධිය ලැබිච්ච මාසය. මෝඩකම් වලට තැනෙන. ඒ නිසා පෞලක සහ ජීවනයේ රඳා පවතින්නේ ප්‍රධානතෙන් අම්මගයත්. ගෙදර මූලිකත්වයේ තියෙන අම්මට. ඒ නිසා අම්මා දක්ෂ නම් පවුල ඇදගෙන යන්න පුළුවන්. කියමනක් තිබුණා ඉස්සර. ඕනෑම පිරිමියෙක් දිනු වෙන්නේ කාන්තාවක් නිසා. ඕනෑම පිරිමියෙක් නැත්තට නැති වෙන්නේ කාන්තාව නිසා. මේක මම අත්දැකීමෙන් කියනවා. ඒ කියන්නේ මගේ අත්දැකීමක් නෙමෙයි. 90% මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ ආදරය නිසා නැත්තම් කාන්තාවක් නිසා. ඒ නිසා පින්වතුනි වෙසඟ මාසේ බුදු බව ලබාපු මාසේ 45 අවුරුද්දක් ලෝකෙට බණ කියලා පිරිනුවන් පාපු මාසේ. අද මේ ගැන ටිකක් ඔබ බුද්ධිමත්ව විමසනමින් අපි කාරුණිකව ආරාධනා කරමු. දැන් ඔබ තෝරගන්න ඔබ යුග දිවියට පත් වෙන්න කලින් ඉන්න කෙනෙක් නම් ඔබේ ජීවිතයේ කෙසේද සකසගන්නේ? ඔබ යුග දිවියට පත් වෙච්ච කෙනෙක් ගැටළු මැද්දේ ඉන්නවා නම් ඒ ගැටළු වලින් මිදෙන්න කොහොමද? මේ පිළිබඳව ඔබ තෝරගන්න.